ලැන්ඩේ කොහමද බං? කොහෙද යන්නේ? මොකද බං උඹට වෙලා තියෙන්නේ? උඹට බන්ටි වඳුරන්න බැරිද? ලැන්ටි මං බන්ටි බං. උඹේ පරණ යාළුවා. මම මේ බැලු උඹට තාමත් යකව ඇහිලාද කියලා. ඒ කොහෙයි ති? තාමත් බය වෙලාද? ඉතින් ලැන්ටි පත්තර කන්තෝරුවෙන් අස්සුනාට පස්සේ උඹ දැන් වෙන කොහෙවත් වැඩ කරනවද? එක තැනක කියලා නැහැ. පත්තර කීපයක ෆ්‍රීලාන්ස් වැඩ කරනවා. ඒක හොඳයි. දැන් කොහොමද උඹේ පවුල් ජීවිතේ? හොඳයි. හොඳින් ඉන්නවා. මට තේරෙනවා උඹටත් මගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙන විදියනේ. මාත් දැන් හොඳින් ඉන්නවා බං ටිකිරිත් එක්ක. ඒ යසනිත් එක්කම තාම ඉන්නවා. ඔහු දැන් පුරුදු වෙලා ගානකුත් නැහැ. අපිට දැන් පොඩි එකෙකුත් ඉන්නවනේ. උන්ට තියෙන ගතිගුණ හොඳයි බං. අපේ සමහර ගෑනුන්ට තියෙන ගතිගුණ වලට වැඩි. ලැන්ටි උඹ ඔය ඔක්කොම අමතක කරලා දවසක වරෙන් අපේ ගෙදර. උඹ දැක්කහම ටිකිරිත් ආසරේ. කොහොමද උඹේ ගෑණි? උඹට හොඳට සලකනවද? හොඳයි. ආපෝ. හොඳට සලකනවා. කොහොමද? දරුපැටව එහෙමත් ඉන්නවද? දරුපැටව? දරුපැටව නෙවෙයි උන් ලස්සපැටව. අපේ ළමයින්ට නම් ඉගෙන ගන්න කිසිම ඌමනාවක් නැහැ. මාත් මොකුත් කියන්නේ නැහැ. ඒ වුණාට ඉතින් ඉගෙන ගන්න නැතුව අද රටේ මුකුත් කරන්න බෑනේ ලැන්ටි. උන් ඡන්දේ පාර්ලිමේන්තුවට යනවා. හා. ඇත්තද? ෂ. මොකද මන්ටි? ඔය ඉන්නේ යක්කු තමයි. ඒ වුණාට ලැන්ටි ඔන්න උන් එනවා දුවමු. දුවපන්. මන්ටි මන්ටි ඉලියක් දෙපන්. කොයි තරම් අපි මේ දුවන්නේ? කවුද උන්? තමයි දැන් සල්ලි මං කොල්ල කෑවේ. මං පින්තූර ගත්තේ. දුවමු. ඉතින් මම මොකටද දුවන්නේ?
අරයක්කු තාමත් මගේ පස්සේ ලෝනෝනේ. තවඩිින්ගෙන් අදත්ම බහුවෙනවා. හොඳ වෙලාට මං අතින් කටින් වැඩදාලා බේරුණ. මට බය උන් අපි මේ ඉන්න තැනත් හොයාගෙන මෙහටත් ඒවිද කියලා. මන්නම් බය නෑ අතින් පයින් එනවන. එවුනට බයිති නුල්ලඟ තුවක්කුත් තියෙන හින්දන්නේ. එයින් එක පත්තු කෙරුවොත්. පලපල්ල කොමන හපංක බින්දමට ආයමත් ලංගතිම ආණ්ඩුවේ බලුකූඩුව ලගින් සිද්ධ වෙන වැඩ බාර දුන්නම කරන්න බැරි බූ හැප්පක් තමයි මම ලං කරගෙන බල ඉන්න ඕන මෙහෙ නෙවෙයි ගෝල මඩිත් කොහෙදී දැන් තවස් ගාන ගිහිල්ලත් බලට බැරි වුණා තාමර කැමරා කාරේ බල්ල ගන්න ඊ අතට බහුව වෙලත් ඌ පැනල ගියා නිකන් පැනල ගියා නම් කමන්නේ ඌ පැනල ගියේ මුගේ මූණ තුච්චලා සාක්කුවෙන් ගිනි පෙට්ටිය අරගෙන ගිනි කූර ගහනක කොළ බලන් හිටියා මම මෙන් බලර දෙන්න අන්තිම චාන්ස් එක අන්න එක වතක තියාගත්තොත් හොඳයි ඔක්කොම නැත්නම් මම නරක මිනිහා කියන්න එපා බයින පුතේ මේ තමයි පුතේ අර මගේ යාළු අංකල්ගේ ගෙදර. කවුරුවත් පේන්න නෑ වගේනේ. බලමුද කතා කරලා. මොකද පුතේ? බන්ති. ලැන්ටි. ගේ හොයාගෙන අමාරු නාද? නෑ අමාරු නෑ. මේ මගේ පුතා සුපිරි. ටිකිරිට එන්න බැරි වුණා. ආයෙ දවසක මං ටිකිරිව එකයි එන්නම්කෝ. වරෙන් වරෙන් ඇතුළට. හොඳ වෙලාවට ඔබ මම ඉන්න දවසක ගෙදර ආවි. වරෙන් වරෙන් වාඩි වෙ. එන්න පුතේ. ආලෙන්ටි. තෑගි මක් ගැටේයි. තෑග්ගෙකුත් නෙමෙයි ඉතින් ගෙදරකට යනකොට සිරිත් සිරිත් කියලා දේවලු තියෙනවනේ. මගේ පැටව තුන් දෙනා. චූටක් විතර දඟයි. ළමයිනේ. ඔය සෙල්ලම් කරනවා ඇති. ළමයිනේ. සුපිරි. පුතා මෙහෙ එන්න. ලැන්ටි. කොනෝන? ගෙදර නැතේ? කඩේ ගිහිල්ලා. ගෙදර වැඩ ගොඩාක් කරියක් කරන්නේ එයා තමයි. අපේ ටිකිරිත් එහෙම තමයි. ඔබට හොඳටම ෂුවර්ද ආවේ මේ පැත්තට තමයි කියලා? මේ පැත්තට වෙන්න ඕනේ බං. කොහෙද? අර එකපාරට ලොරියක් පාර හරහා දැම්මෙන් ගිහු පැත්ත හරියට බලා ගන්න බැරි වුණා. දැන් ඉතින් කොහෙ ගිහිල්ලා හොයන්නද බං? ෂේ. අපි අපි ආයේ වෙන දවසකවත් අල්ල ගන්න බලමු. ෂේ. දී. හා? අරේ බයික් එක නේද? ඒක වගේ තමයි. අද නම් මම කොහොම හරි යන්න ගමු. යමු. පොතේ ඉගෙන ගන්න ඕනේ. ලැන්ටි දුමු මම පුදුම දුන්නා පුතේ එන්න එන්න
කිට්ටුකෝ. හැමතිස්සෙම උඹේ පස්සෙන් පන්නන්නේ. තව පොඩෙන් අපිටත් වෙඩි වදිනවා. ඒක කොහොමද දැනගත්තා දන්නේ අපි මෙහාට ආපු විත්තිය. උඹ පොලිසියට ගිහලා ඇන්ට්‍රියක් දාපන් නැත්තම් ඇන්ට්‍රි දාලා හරියන්නේ නැහැ බං ඕකුන් එක්ක. අපි බලමුකෝ. නේද පුතේ? කොහොමද ද බිස්නස්? හොඳයිද? not bad. මුදුම කට්ටන්නේ කන්නේ. කීයක් කර හොයා ගන්න. නේද? මාසිනේ වෙයි පුළුවන්ද ජීවිතය සාර්ථක කරගන්න? ඔහොම ඉඟා කාලා දවසට කීයක් විතර හම්බ කරනවද? වැඩි නෑ. දවසට 4-5000ක් විතර. ආ. ඉතින් 4-5000ක් ඇද්ද මෙහි ජීවත් වෙන්නේ? මෙහි. බිස්නස්ද? දවසකට 4-5000ක් හම්බ කළත් මේ රටේ මිනිසුන්ට ජීවත් වෙනවා නියතම සරයි මොකෝ ඉතර කහන්නේ අපේ ලෙඩක්වත් ඇදිලාද මොනවද ඔයලගේ ලෙඩ දෙයියන්ගේ ලෙඩ මට ඒව ලෙඩ නැහැ ඒ
මොකදාර අසරණ දරුවා ඒ තරම් හඩනගා වැළපෙන්නේ? මං හිතන්නේ බඩගින් නිවසා දරාගත නොහැකි වෙන්නේ නැති නේද? ආ. ඌ මේ යන්නේ බඩගින්න නෙවෙයි. ඔකේ ෆෝන් එකේ ඩේටා ඉවර වෙලා. ආ. ඔව් ලොක්කා. මේ ලෝකෙ වැඩිම රීලෝඩ් දාන රටක් මේකලුනේ. මේ සක්වල තියෙන දේශවලින් අපිට වැඩිම පින් ලැබෙන්නේ මේ ශ්‍රී ලංකාව කියන චූටි රටෙන්ලුනේ බං. පුදුම අනුමෝදනාවක්නේ මේ රටේ ඉන්න නරයෝ මේ කොහෙවත් ඉන්න අපිට කරන්න. මොකද මම උඹේ අතේ තියෙන්නේ මේ වාලම්පුරිය කියන හක්ගෙඩියනේ. ඉතින් මොකද්ද ඕකෙන් උඹට තියෙන ප්‍රයෝජනේ? මේ රටේ සමහර නරයෝ දිව්‍ය ලෝකවත් නැති සැප සම්පත් ලබන්නේ මේ වගේ හක්ගෙඩි තියාගෙනනේ. රියලි? ජොලි ස්පොට් එකක් නේ. පුදුම සුන්දර නරපණු සෙට් එකක්. මට හිතෙන්නේ දේශපාලඥයන්ගෙන් පස්සේ මේ රටේ වැඩියෙන්ම ජොලියෙන් ඉන්නේ මුන් තමයි. අපේ ලෝකවත් නැහැ ලෝකා මෙහෙම වෙපා. දන්තු කවුද බම් මේ එකට ඇලවිලා තනින් තන වැඩ සිටින පිරිස? මං හිතන්නේ ලොක්කා මුහුදු ගිය පියවරු වෙනතුරු බලා සිටින දරුවන් පිරිස. ආ පව් අසරණ ජීවිත. ආලවන්ත භූමියක් නෙබම් මේ ශ්‍රී ලංකාව කියන්නේ. මෙහෙම නිදහසේ පෙම්සුව විඳින්න පුළුවන් තැන අපේ දිව්‍ය ලෝකෙවත් නැහැ නේ දන්තු. ඒකනේ අපේ ලොක්කන්ටත් පෙන්වන්න ඕන මේවා. අර බලවංකෝ. අපේ අම්මවත් මට ওই විදිහට කවල නැහැ නේ බං. මොන්න තරං සොඳුරු ප්‍රේමිනිය කැවිල්ලක්ද ඒක? බඳින්න ගලියන්නේ බොසයෝ කොම කැවිලි. බැන්දට පස්සේ තමයි මිනිහා ගෑණිකෙන් හරියටම කන්නේ.
බං බඳුරනවද? අයියෝ ලොකම් රැනෙද? නෑ මං අඳුරන්නෙත් නෑ. එහෙනම් බං අපිත් එක්ක හිනා වෙන්නේ? මේ රටේ ගෑනු එහෙම වෙන්න ඇති. දකින දකින එකත් එක්ක හිනා වෙන්න ඇති. පුදුම සුහදශීලී කාන්තා කොට්ටාෂ. අපිට දී ආරාධනාව. අනේ වංගා. අපිට තමයි වා. මට පිටුනේ එහෙම තමයි. මොකද බං උන්ගේ හස්ත මුද්‍රාවෙන් අපිට පවසන්නේ? මට තේරෙන්නේ නැහැ. දන්තු ආරාධනාව පිළි නොගෙනත් බෑ. අපි බලමු. අපේ ලෝකේ නර ලෝකේ අතර විපාර්ශවික සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. ඔය වචන සෙට් එක කියාගෙනලු මෙහෙ ආණ්ඩුවල ලොකු ලොකු හැත්ත පුරුතම පිටරට සවාරි කෙලින්නේ. ආ අන්තිමට මේ රටට ගේන්න ලබ්බකුත් නැහැලු. අපූරුයි. උඹත් මේ ටිකට දැනගෙන තියෙන දේවල් ඈ. හා එහෙනම් ඉතින් පයබුරුලින් තබා වරෙන්කෝ. මං දැනගත්තා දීපංකර සංචාරකයා කිය එක එක පෙරේත ලෝකවලදී අනකොට මෙවුවට තමයි ලෑස්ති වෙන්න කියලා. අපේ ලෝකේ අච්චර සුර දූතියෝ ඉඳද්දී තොම්සට ලැජ්ජලා දෝයි මේ වගේ වනචර ගෑනු පස්සේ යන්න. බහ දන්තෝ මෙහාට වරේ මෙන්න මූ තමයි ඇටකිච්ච වගේ ඉඳගෙන මේ ඔක්කොම කරන්නේ. මං උදේ ඉඳගෙන ඔක්කොම බලාගෙන හිටියේ. ඔබට අද මම නේද? අයියෝ මේ වගේ වැඩ නොකරන්න. අයියෝ ඊට පස්සේ මෙහෙම නැදිච්ච දීපංකර නැදිච්ච දීපංකර මේ චූටි ධර්මිෂ්ඨ යහපාලනයක් තියෙන ආශ්චර්යමත් රටක්ලු. ධර්මිෂ්ඨ යහපාලනයක් තියෙන රටවල මෙහෙම දේවල් වෙනවද? ගාලිම විදිනවා අයියා. වල් ගෑම් සේරම ආසරේ කළා මේ රටේ අනිත් වලට සේරම ඉගෙනගෙන එනවකෝද ගෙදර? මම බලන්න. දිව්‍ය පුත්‍රයෙකුට උනත් නිකමටවත් පොල් පැලේගිර ටිකක් හැරෙන්න බෑනේ. පුදුමයි වග්නි මම මේ ගෑනු කෙන જાතියට තියෙන්නේ. කොයිසක් කොල හිටියත් මේ ගෑනු කෙන જાතියෙන් බේරෙන්න බෑ ලොක්කා. මේ පරිසර හිතකාමී මදුරු මර්ධන ඒකකේ ඩෙංගු මදුරු මෙහි ඉන්නවද? නෑ මෙහි ඉන්නේ මායි මාත්‍යයි පුතයි විතරයි. ආ එහෙම වෙන්න ඇති. ඒ අපි මෙහෙට ආවේ ඩෙංගු මදුරු කීට විතර දිනවද බලන්න. ආ තියනවා. ආ ඒකනේ කොහෙද තියෙන්නේ? ඇතුලේ. ආ ඇතුළත් වතුර නැදෙන තැන් තියෙනවද? බඩු ෂුවර්. ඒ
ඉක්බල් උඹ වත්තේ එළිය බලපන්. මං ඇතුළේ බලන්න. හරි සර්. සුපු මහත්තයා වාඩිලා ඉන්නකෝ. ඇවිදලා මහන්සිත් ඇතිනේ. දඩකොලයක් එමල ඇත්ත කරගන්නකෝ ආ. හරි හරි. යමුකෝ බලන්න ඇතුළට. වතුර රැඳෙන් තැම් බලන්න.